ඔව් අපි වෙළඳාම තිල නලින් පැනනවත්තුමත් එක්ක සාකච්ඡා කරා කිරිපිටි සංගෙන්න ආයතන සියල්ලම එකතු වෙලා ඉතින් ඒ හැම ආයතනෙම කැමති වුණා මේ රටේ අද වර්තමානයේ ඩොලරයේ රුපියලේ මිල අඩු වෙලා තියෙනවා ඩොලරයේ මිල අඩු වෙලා තියෙනවා රුපියල ශක්තිමත් වෙලා තියෙනවා රුපියල් 330ට තියෙච්ච ඩොලරයේ රුපියල් 302කට විතර අඩු වෙලා තියෙනවා ඒ වාසිය ඉක්මනින්ම පාරිභෝගිකයන්ට ලබා දෙන්න තමයි ඇමතුමාගේ අවශ්‍යතාවය වුණේ ඉතින් අපි ඒකට එකඟ වුණා මොකද දැන් කිරිපිටි ඇනොම් කරාම ඇනොම් කළා මාස 3කට පස්සේ තමයි බඩු වෙන්නේ දැන් අපි මේ මාර්තු මාසේ ඇනොම් කරපුව අපිට එන්නේ ජූනි මාසේ ජූලයි මාසේ දිහාට නමුත් අපි තියෙන තොග වලින් වහම ඒ පාරිභෝගිකයන්ට ඒ සහනිය ලබා දෙන්න අද රාත්‍රියේ සිට පිය සතියේ සිට අපි නිෂ්පාදනය කරන සෑම පැකට්ටුවක්ම අලුත් මිල සඳහන් කරලා වෙළඳපොළට නිකුත් කරන්න කටයුතු කරලා තියෙනවා අවම වශයෙන් රුපියල් 150 කිලෝ එකකට කෑම් 400 රුපියල් 60 කුත් ඒ සමහර ආයතන දැන් මගේ ආයතනයේ වුණත් අපි ඊට වඩා වැඩි ගාණක් දීලා තියෙනවා විශේෂයෙන් සතොස්සට සාමාන්‍ය ආදායම් ලබන ජනතාවට පහසුවෙන් ගන්න පුළුවන් විදිහට උපරිම දෙන්න පුළුවන් උපරිම ලාභය අපි සතුස ජන පාරිභෝගිකයන්ට ලබා දීලා තිනවා ඒත් අපිට සමාජලර කනගාටුයි කියන්නේ සතුස සමහර ඇමතිතුමාට පසභාපතිතුමාට අවශ්‍ය කරලා තියෙනවා අපි ඒ විදිහට කරන්න නමුත් සමහර නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය සහ වෙනත් බලාපොරොත්තු නිසා ඒවා සතුස පාරිභෝගිකයන් ලැබීමට පරක්කු වෙලා තිනවා නැත්තම් මේ ලාභය අපි සතුසට පෙබරවාරි මාසේ පළවෙනි දින ලබා දුන්නා ඒක තව වෙනතුරු හරියාකාරව ක්‍රියාත්මක කරන්න ඒ නිලධාරීන්ට බැරි වෙලා තියෙනවා ඉතින් නමුත් රටේ සියලුම සමස්ත ජනතාවටම රජයේ දෙන මෙම ඉල්ලීම සියලුම නිෂ්පාදකයන් විසින් අනුමත කළා තියෙනවා ඒ ලබා දෙන්න හෙට සිට ලංකාවේ අඩුම වශයෙන් රුපියල් 150 කිලෝ එකකට රුපියල් 60ක් ග්‍රෑම් 400කට මොකද දැන් මගේ අපේ සමාගම අරගෙන බැලුවොත් අපි ඊට වඩා වැඩි ගාණක් දීලා තිනවා වෙළඳපොලේ අපි රුපියල් 910ට ග්‍රෑම් 400ක් දෙනවා ඒක සතුස ඇතුළු සියලුම වෙළඳ සැල් වලට ඉතින් තවදුරටත් ඉදිරියට ඩොලරේ මිල පහළ බැහැවුවොත් ඒ වාසිය සහ ලෝක වෙළඳපොලේ මිල අඩු වුණොත් ඒ වාසිය අපි පාරිභෝගිකයන්ට අනිවාර්යයෙන්ම ලබා දෙනවා නමුත් මේ කිරිපිටි කර්මාන්තයේ ඊටාම කඩාවැටෙන සත්‍යයක තියෙන්නේ ටොන් 7500ක් විතර මාසයකට විකුණපු කිරිපිටි ප්‍රමාණය දැන් 3500කට 3200කට අඩු වෙලා තිනවා මේ මිනිස්සුගේ ආර්ථිකය අනුව මොකද පාසල් දරුවෙක් උදේට කිරි වීදුරුව බීලා තමයි පාසලට යන්නේ ඒක නිසා අපි මේ අපි තුඟක් වෙලාට බානුවේ සුළු ලාභයක් සමහර අවස්ථාවලදී මගේ ආයතනයේ සමහර අවස්ථාවල 0.2%කවත් ප්‍රතිශතයක් අපිට ලාභ වශයෙන් ලැබෙන්නේ නැහැ සමහර අවස්ථාවල පාඩුවට යන්නේ දැන් ඩොලරේ අපි රුපියල් 200ට තියෙනකොට ගිනාපු ඩොලර වලට ගිනාපු බඩු වලට රුපියල් 375ට ඩොලරේ ගෙවන්න උනා අතිවිශාල පාඩුවක් ලබන්න සිදු වුණා ඉතින් ඒ තියලත් අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ දේශීය පාරිභෝගිකයට මේ පෝෂණයෙන් පිරි කිරි වීදුරුවක් අඩුම මිලට ලබා දෙන්න මොකද විවිධ දැන්වීම් හරහා ප්‍රචාරය කරන විදිහට කිරි බැලුවම කිරිවල තියෙන පෝෂණය කිරි දෙනකුවෙන් අරා ගන්න කිරිවල තියෙන වතුර ප්‍රතිශතය ඉවත් කරාම ලැබෙන පවුඩර් එක තමයි වෙළඳපොලේ තියෙන්නේ. ඉතින් ඒකේ ප්‍රමිතිය SLS එකෙන් බලලා තමයි වරාය නිකුත් කරන්නේ. ඉතින් එතකොට කිසිම කිරි එකක් මේක හොඳයි මේක නරකයි කියන්න බෑ. මේ සෑම කිරි වර්ගයක්ම එකම හරකෙකුගෙන් එන කිරි. ඒක නිසා අපි පාරිභෝගිකයන් කියන්නේ තමන්ගේ ආදායමේ තත්ත්වයට තමන්ට ගන්න පුළුවන් හැකිය මුදල් අඩුම මුදලට ගන්න අවස්ථාව සලසලා දීලා තිනා ඒක නිසා පුළුවන් තරම් ඔබගේ දරුවන්ට ඒ පෝෂණදායී කිරි වීදුරක් ලබා දීලා දෙන්න ඒ අපේ දරන ප්‍රයත්නයට සහයෝගය ලබා දෙන්න කියලා. දැන් එතකොට මට පැහැදිලිව කියන්නේ කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට් එකක මිල කීයකින් අඩු වෙනවද? කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට් එකක් රුපියල් 150කින් අවම වශයෙන් රුපියල් 150 සිට රුපියල් 350 දක්වා අඩු වෙලා තියෙනවා. අවම වශයෙන් 150කින් අඩු වෙනවා රුපියල් 350 දක්වා තියෙනවා. දැන් අපේ ආයතනයේ නිෂ්පාදනය කරන සූර්ය කිරිපි ඔඩෙල් ඒවා අපි ග්‍රෑම් 400කට රුපියල් 1110ට තීච් එක 910ට දෙනවා. රුපියල් 200ක වාසියක් තියෙනවා. ඒ ආයතන වලට හැකි විදිහින් ඇමතුමාගේ ඉල්ලීම පරිදි දෙන්න පුළුවන් උපරිමය අපි ලබා දින්න කටයුතු කරලා තිනවා සියලුම පාරිභෝගිකයන්ට රටේ තියෙන දේශීය පාරිභෝගිකයන්ට. එතකොට ග්‍රෑම් 400 පැකට්ටුවක් අවම වශයෙන් රුපියල් 60කුත් උපරිම වශයෙන් රුපියල් 200කුත් අඩු වෙනවා. ඒ විදිහට අඩුවීමක් වෙලා තිනවා වෙළඳපොලේ තරංකාරී වෙළඳපොළ තුල. එතකොට මේක කවදිනම්ද එතකොට මේ මිල ගණන් යටතේ නව මිල ගණන් යටතේ වෙළඳපොලේ
පාරිභෝගිකයා කියන මේ කරන චෝදනාවක් තමයි වැඩි වෙනකොට නම් ඉතාලි ඉක්මනින් වැඩි කරනවා අඩු වෙනකොට අඩු කරන්න මේ කල් ගන්නවා වැඩි කියලා නෑ ඒක සම්පූර්ණ වැරදි මොකද වැඩි වෙනකොට අඩු වෙනකොට කියන්නේ මේ කිරි එන්නේ නවසීලන්තයේ ඕස්ට්‍රේලියාවෙන් රටවල් වලින් දින 40ක් යන වරායෙන් එන්න ඒ වරායෙන් නිකුත් වෙලා මේ වරායට එන්න නමුත් අපි ඇනෝම් කරන්නේ මාස 4කට සැරයක් ඒ ඇනෝම් කරන තොග ලංකාවට එනකොට තමයි මේ විදිහට එන්නේ ඕක පාරිභෝගික භාණ්ඩ හැම දෙයකටම ඒ විදිහට දෙනවා කිරි පිටි වලට විතරක් නෙමෙයි සීනිය වලට එතකොට මේ පාම් පිටි වලට අනිකුත් සෑම ද්‍රව්‍යයක්ම රට තුල ඇතුල් වෙනකොට තියෙන බදු මුදල ගෙවලා ඒ ගානුව තමයි වෙන්නේ. දැන් ඩොලරේ මිල රුපියල් 302ට බැහැලා තියෙන්නේ. දැන් සුමාන දෙකක් විතර අතරතුර මේ සුමාන දෙක ඇතුළත අපිට කිරි පිටි ආවේ නැහැ. නමුත් අපි ඩොලර එක රුපියල් 330ට ගෙනාවු කිරි තමයි මේ ගානට දෙන්නේ අඩු කරලා පාඩුවට ඉදිරියේදී අපි ඒක ඒ මිල 302ට හෝ ඊට අඩු මිලකට ආවම ඒක පවත්වාගෙන යන්නේ. අපි සෑම විටම බලන්නේ දේශීය පාරිභෝගය. මොකද අපිට අවශ්‍යතාවයක් නැහැ ටොන් 8000ක් විකුණපු කිරි ටික ටොන් 3000ට බහින්න මොකද මේ මිල වැඩි වෙන්න පාරිභෝගිකයට දරා ගන්න බැරි වෙනවා ඒ නිසා අපේ අවශ්‍යතාවය තියෙන්නේ පාරිභෝගිකයට හැකි අඩුම මිලට ලබා දීලා අපේ නිෂ්පාදන මිය වැඩි කරගෙන වෙළඳාම වැඩි කරගන්න මොකද අපිට නිෂ්පාදන මිද විතරම වැඩි අඩු ප්‍රමාණයක් වික්කාම යන බෑන් එකේ සේල්ස් වලට ඩ්‍රයිවර් වලට වාහනයට යන වියදම ටොන් එකක් වික්කත් කිලෝග්‍රෑම් 500ක් වික්කත් එකම වියදම ඉතින් ඒක නිසා හැමතිස්සෙම අපි උත්සාහ කරන්නේ අඩුම මිලට වැඩිම ප්‍රමාණයක් ලබා දෙන්න. දැන් මෙහෙම මේ එකපාරට අඩු කරන්න හැකි වුණේ කොහොමද? එකපාරට අඩු කරන්න හැකි වුණේ ඩොලරය රුපියල් 330ට 32කට දීච්ච ඩොලරේ රුපියල් 302කට ආවා. ඒතකොට රුපියල් 30ක් කියන්නේ 10%ක විතර අඩු වීමක්. ඒ 10% වාසිය අපිට ළඟා වෙනකොට කිරිතොග වලට ලැබෙනවා. ඒ නිසා අපි ළඟ තියෙන කිරිතොග එමෙතුමාගේ ඉල්ලීම් පරිදි පාරිභෝගික ජනතාවට ලබා දෙන්න හැකි ඉක්මනින් කටයුතු කළා. මේ එතකොට මොකද්ද ඔබතුමාට කියන්නේ දැන් මේ වාසිය දැන් හැමතිස්සෙම වැඩි වෙනකොට වැඩි වෙන්නේ අඩු වෙනකොට මේ වාසිය ජනතාවට ලබා දෙන්න ඔබතුමාලා කැප වෙනවද කොහොමද? එහෙම තමයි දැන් අපි මම දැන් පැහැදිලි කරලා දුන්නා ඩොලර් එක 302ට ගේන කිරි අපිට එන්නේ ලබනමා ජූනි මැයි ජූනි වල. නමුත් අපි අද අපි ළඟ තියෙන කිරි තොග වලට අපි මිල අඩු කරලා තියෙනවා. ඒවා ඩොලර් එක රුපියල් 330ට ගෙනාවා. ඉතින් ඒක නිසා එහෙම වෙනසක් කරන්නේ අපි රටේ පාරිභෝගිකයන්ට අපිට ලැබෙන මුදලට තමයි අපි ඒක විකුණන්නේ. මොකද දැන් විශාල බදු මුදලක් ගෙවනවා කිරි පිටි වලට. වැට් එකක් ගෙවන්න ඕනේ. ඒ විවිධ ටැක්ස් වර්ග තියෙනවා. එතකොට ඒ රට පවත්වාගෙන යන්න ඒව අවශ්‍යයි. ඉතින් දේශීය කිරි ගොවියට ආරක්ෂා කිරීමට ඒක අවශ්‍යයි. නමුත් දැන් දෙවලදපොල තියෙන කිරි අරගෙන බැලුවොත් දේශීය කිරි පිටි වලට වඩා අඩුවෙන් තමයි විකුණන්නේ. මම පෙරේද්දා ගිහිල්ලා මෙතන ළඟ තියෙන හයිලන්ඩ් එකට බැලුවාම ඒක 1125යි. එතකොට අපි 1125ට විකුණන එක අපි මගේ සමාගමේ කිරි පිටි වල සූර්ය රුපියල් 910ට දෙනවා. අනිත් සමාගම් 1010ට දෙනවා. ඉතින් ඒ නිෂ්පාදන වියදම වැඩි නිසා. ඉතින් අපි හිතනවා දේශීය වශයෙන් කරන්න පුළුවන් දේවල් අපි ව්‍යාප්ත කළා. ඒ සහන කිරි ගොවියට දෙන්න බැරි නම් වෙනත් භෝග වර්ගවලට දැන් සීනි වගේ බැලුවොත් එහෙම අපි දන්න කාලේ ඉඳන් සීනි ලංකාවේ ඉස්සර තිබුණා හිඟුරාණ සෙවනගල පැලවත්ත ඒවා. නමුත් සීනි නිෂ්පාදනයේ 10%ක්වත් නැහැ රට තුල. නිෂ්පාදනය කරන්න පුළුවන් ඒවා. නමුත් ඒ වගේ දේවල් අපි පුළුවන් තරම් රට ඇතුලේ නිෂ්පාදනය වැඩි කරලා දේශීය වශයෙන් කරන්න බැරි දේවල් අඩු මුදලට ගෙනල්ලා පෝෂණයකින් දෙන්න පුළුවන් නම් ළමයි දරුවන්ට මොකද කිරි වීදුරුව බිත්තරයක් තමයි පෝෂණය වැඩිම ඉක්මනින් ගන්න පුළුවන් දේවල් අඩුම ගන්නට තියෙන්නේ. ඉතින් ඒක විදේශීය බැලුවොත් එහෙම නවසීලන්තයේ කිරි හරකයෙන් කිරි ලීටර් 40ක් ගන්නවා. ලංකාවේ කිරි ලීටර් 4යි නුවරඑළිය පැත්තේ කිරි ලීටර් 15ක් විතර ගන්න. ඉතින් ඒ වගේ අකාර්යක්ෂම ව්‍යාපෘති රට තුල කරන්න බැරි නම් අපි ඒ වගේ දේවල් වලට ලොමු වෙලා මොකද මේ කිරි නිෂ්පාදනයේ මම හොඳටම අත්දැකීම් තියෙන අවුරුදු 20 ගණනක කිරි නිෂ්පාදනය කරන හැම රටක්ම කිරි වලින් ලබා ගන්න 40%යි ලාභය 60%ක් මස් වලින්. මොකද මේ
කිරි හරකෙකුගෙන් පැටව 6 දිනක් විතර තමයි දාන්නේ 6ක් 7ක් විතර ඒ කාලය තුල ඒ අය මස් වලින් තමයි වැඩි ලාභයක් ලබා ගන්න. ඉතින් දේශීය වශයෙන් අපේ බෞද්ධ රටක මේ ඒ ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා කිරි කියන එක හැමතිස්සෙම ලාභයට ගන්න පුළුවන් විදේශ වෙළඳපොළෙන් දේශීය වෙළඳපොළේ ඒක දියුණු කරන්න නම් විශාල වශයෙන් මස් පිණිස සතුන් පරිවර්තනය කරන්න සිද්ධ වෙනවා. Mama Lakshman Vita Surya, Kiripiti Anayanakaruwange Sangame Samajika.